අයිබුවන් පළවෙනි ශ්‍රේණියේ හෙදලඳාරින්ගේ කාර්යක්ෂමතා කඩේම විභාගයේ අද පාඩම ජෙනරල් මැනේජ්මන්ට් කොටසට අයත් ඩෙලිගේෂන් ඔෆ් ඩියුටීස් පොදු කළමනාකරණයට අයත් වගකීමක් සහිත කාර්ය පැවරීම කණ්ඩායමක් හෝ සංවිධානයක් තමන්ගේ අරමුණු කරා ගමන් කිරීමේදී ඒ වැඩේ තනියම කළමනාකරුට එහෙම නැත්නම් නායකට විතරක් කරන්න පුළුවන් දෙයක්ද? එහෙම කරන්න බෑ. ඒකට සමාජිකනුත් අවශ්‍යයි. එහෙනම් සමාජිකයන්ටත් බලය වගකීම් වැඩ පවරන්න සිද්ධ වෙනවා. හැබැයි කණ්ඩායමකින් හැම සමාජිකයෙක්ට හැම වැඩක්ම කරන්න පුළුවන්ද? එහෙම කරන්නත් බෑ. එක එකයිට තියෙන එක එක දක්ෂතා. එහෙනම් ඒ දක්ෂතා අනුව තමයි අපිට වැඩ පවරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මොකද්ද මේ වගකීමක් සහිත කාර්ය පැවරීම කියන්නේ? නිවැරදිව හඳුනාගත් කාර්ය මණ්ඩල සමාජිකින් අතර වගකීම් සහ අධිකාරීත්වය බෙදා දීම. මේකෙදි සැලකිය යුතු කරුණු පහක් තියෙනවා. ඒක 5R එහෙම නැත්නම් 5 rights කියලා හඳුන්වනවා. හරි. Right task, right circumstance, right person, right supervision, right direction and communication. Right task කියන්නේ නිවැරදි කාර්යයක් වෙන්න ඕන. Right circumstance කියන්නේ නිවැරදි තත්ත්වයක් යටතේ වෙන්න ඕන. Right person නිවැරදි පුද්ගලයාට. Right supervision නිවැරදි අධීක්ෂණයෙන්. Right direction and communication. නිවැරදි මඟ පෙන්වීම සහ sannivedane. එහෙනම් මොනවාද මේ වගකීමක් සහිත කාර්ය පැවරීමකදී අපි සැලකිය යුතු කරුණු? නිවැරදි පුද්ගලයෙකුට නිවැරදි කාර්ය දෙන්න ඕන, නිවැරදි තත්වයක් යටතේ නිවැරදි අධීක්ෂණයෙන් සහ මඟ පෙන්වීමෙන් සහ sannivedanayak තුලින්. හරි. ඇයි අපි වැඩ සහ වගකීම් පැවරීමක් කරන්නේ? අපිට බෑ තනියම ඒවා කරන්න. එහෙම තනියම කරන කට්ටිය නැද්ද? ඉන්න මොකද නැත්තේ? ඒ වගේ නායකත්වෙනුත් තියෙනවා. ඇයි ඒකාධිපති නායකත්වය, නාසිවාදී නායකත්වය, නිලධාරිත්‍රන්තවාදී නායකත්වය? ඒවයිදි තීරණ ගන්න සියලුම දේවල් කරන්නේ නායකයා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය, නිර්බාධ නායකත්වය, මහජන සම්බන්ධතා මත නිර්මාණය වූ නායකත්වය, අවස්ථානුකූලව ගොඩනැගෙන නායකත්වය, අන්න ඒ වගේ දේවල් වලදී වගකීම් බෙදී යාමක් සිද්ධ වෙනවා. වගකීමක් සහිත කාර්ය පැවරීමකින් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? පළවෙනි කාරණේ තමයි ඉතින් කාලය සහ සම්පත් ඉතිරි කරගන්න පුළුවන්. ඒ ඔස්සේ මොකද්ද වෙන්නේ? කාර්යක්ෂමතාව ඉහළ නංවනවා. අනිත් කාර්යයේ නායකයට හැමදාම ඒ නායකත්වෙ ඉන්න පුළුවන්ද? බැහැ. සමාජිකයනුත් කවදා හරි ඒ තත්ත්වයටපත් වෙනවා. එහෙනම් ඒ සමාජිකයනුත් ඒකට පුරුදු පුහුණු වෙන්න ඕන. එහෙනම් සමාජිකයින්ගේ තීරණ ගැනීමේ හැකියාව, ඊළඟට සමාජිකයින්ගේ පවතින දක්ෂතා ඉහළ නැංවෙනවා. හිතන්න කිසිම වගකීමක් කිසිම වැඩ පැවරීමක් නැති වුණොත් කාර්ය මණ්ඩලයේ සමාජිකයන් අතර මොකක් සිද්ධ වෙයිද? ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා නායකයා මොකක් හරි කියන එකක්. ඒ වැඩේ කරනවා. ඒතර උනන්දුවක් තියනවද ඉදිරියට කර යන්න? බලාපොරොත්තුවක් තියනවද? නැහැ. එහෙනම් ඉච්ඡාබංගත්වයටපත් වෙනවා. බලාපොරොත්තු රහිත බව තත්ත්වයටපත් වෙනවා. උනන්දුව නැති වෙලා යනවා. එහෙනම් උනන්දුව ඇති කරන්න, ප්‍රේරණේ ඇති කරන්න අපි වගකීම් සහ බලය බෙදලා දෙන්න ඕන. එහෙනම් විභාගෙට ඇහුවොත් වගකීම් සහිත කාර්ය පැවරීමක වාසි මොනවද කියලා, එහි අරමුණ මොනවද කියලා මොනවද ලියන්නේ? කාලය සහ සම්පත් ඉතිරි කරගන්න පුළුවන්, සමාජිකයන්ගේ තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා, ඔවුන් තුළ තවත් පවතින දක්ෂතාව ඉහළ නැංවෙනවා, ඊළඟට ඔවුන් තුළ ප්‍රේරණය සහ උනන්දුව ඇති වෙනවා. අපි ඉස්සල කතා කළා වගකීම් සහ බලය බෙදාදීමේදී සැලකිය යුතු කරුණු පහක්, 5R කියලා මං කිව්වා. අපි එක තවදුරටත් විස්තරාත්මක බලමුද? මං කියෝ නිවැරදි පුද්ගලයාට දෙන්න ඕන කියලා. එතකොට ඒ දක්ෂතා අනුව ඒ කාර්ය කරන්න පුළුවන් කියලා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් සමාජිකයින්ට විතරයි දෙන්න ඕන. නිවැරදි කාර්ය දෙන්න ඕන. Right task. ඒ පුද්ගලයාට මේ කාර්ය කරන්න පුළුවන් කියලා ඒ කාර්ය අනුව හිතලා නිවැරදි කාර්ය ලබා දෙන්න ඕන. ඒ වගේ මේ කාල සීමාව, මෙන්න මේ නිශ්චිත කාල සීමාව තුළ ඊළඟට කාර්ය සීමාවත් හඳුනලා දෙන්න ඕනේ. මෙන්න මේ කාර්ය මෙච්චර දුරට තමයි ඔයා කරන්න ඕනේ කියලා. ඒ වගේම මේ හැම අවස්ථාවකදීම අපි සහායටත් ඉන්න ඕන. ගැටළු මස්තු වන අවස්ථාවකදී මේ ඒ සමාජිකයාගේ පිටින් දාලා ඉන්න පුළුවන්ද? බැහැ. එහෙම නෑ. අපි සමාජිකයා වෙනුවෙන් පෙනී සිටින්න ඕන. අනිත් එක යම්සි හේතුවක් නිසා මොකක් හරි දෝෂයක්, ප්‍රමාදෝෂයක් ඇති වුණොත් සමාජිකයන්ට පාලනය කරගන්න බැරි තත්ත්වයක් හේතුව සමහර වෙලාවට ප්‍රමාදෝෂ ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක මේ කළමනාකරු විසින් තමයි දරා ගන්න ඕන. ඒ වගේම තමයි අපි කාර්ය ලබා දෙන්න කලින් අපේක්ෂිත කාර්ය සහ ප්‍රතිඵල පැහැදිලි කරලා දෙන්න ඕන. කාර්ය ඉටු කළාට පස්සේ ඒ දක්ෂතාවය කරා හොඳට කරා ඔයා කියලා ඒක නිසැගීමක් කරන්නත් ඕන. එතකොට තමයි ඔහු තුළ නැවත සාර්ථකව යම් කාර්යයක් ඉටු කරන්න පෙළඹවීමක් ඇති වෙන්නේ. ඒ අපි සරලව කතා කළේ වගකීමක් සහිත කාර්ය පැවරීම පිළිබඳව.
මේක විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්න තමයි වගකීමක් සහිත කාර් පැරවීම කියන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. පළවෙනි ශ්‍රේණියේ හෙදලන්දාරිනී එක් විදිහට ඔයා කොහොමද මේක හරියට කරන්නේ කියලා අහන්න පුළුවන්. පළවෙනි ශ්‍රේණියේ හෙදනිල්දාරී එක් විදිහට ඔයා කොහොමද මේකේ වැදගත්කම දකින්නේ කියලා අහන්න පුළුවන්. විභාගෙ ළඟට නිසා ටිකක් වේගෙන් කරනවා. ඔයා වීඩියෝ එක දෙපාරක් විතර හොඳට බලන්න, හොඳට අහන්න, ඔලුවට ගන්න. එහෙනම් සුබ දවසක්. ස්තුතියි.